සිදු අනතුරින් පස්සේ නුඹවත් අරගෙන රෝහලකට ගියාට පසුව තමයි දැනගත්තේ ඔයාගේ ඇහක් හොඳටම තුවාල වෙලා කියලා මට කරගන්න දෙයක් නැති වුණා මම දොස්තර මහත්තුරුන්ට වැඳ වැඳ කිව්වා මගේ දරුවාව බේරලා දෙන්න කියලා බලන්න පින්වතුනි දරු සෙනෙහස අම්මා මෙලෙසට කියමින් හඬා වැළපෙනවා අම්මා දීව ngැවිත් දරුවාව කාරේ තියා වැළපෙ කඳුළු පෙරමින් දුක් ගැහැට කියා එමි අත දුවයි පිහිටට කෙනෙක් සොයා දරුවා රැක දෙන්න දොස්තර මහත්තයා මගේ බුදු පුතේ මට නම් ඉවසන්න රුධිර ගලයි නුඹේ දෙනුවන් තෙත් වෙන්න නුඹ නැති ලොවක මට බැහැ ජීවත් වෙන්න වැඳලා කියමි මගේ දරුවා රැක දෙන්න කෙරුවොත් සැත් කමක් පෙරදාව සක් යන්න පුළුවනි ඔබේ පුතා සුවපත් කර දෙන්න දුන්නොත් තව ඇසක කොටසක් රඳවන්න අම්මේ හැකියමි පුතු බේරාගන්න දරුවාව සනීප කරගන්න නම් පින්වතුනි තවත් ඇසක පටක ඕනා කරනවා ඒ අහපු ආදරණීය අම්මා අසරණව හඬ නගා කියනවා මේ ලෙසට එතන සිටි හැමෝගේම ඇසට ඒ වෙලාවේ කඳුලක් කිනුවා අනේ බුදු මහත්තයෝ මේ ටික අහා ගන්න නොසිතා දෙපාරක් මගේ දැසම ගන්න මගේ පොත තමයි ඇති වාසන්තුව මට ඉන්න පමානොවි මට කර දෙන්න අවසානයේදී අම්මාගේ කැහක් අරගෙන එහි පටක කොටස් වලින් පින්වතුනි තුවාලුන පුතාගේ දෙනෙත් සුවපත් කරනවා මෙලෙසට ලියූ මේ ලියුම් කඩදාසිය අම්මාව සංකරනවා නුඹ දැසින්ම මට රවද්දි මටේ කැසකින් හැඬුණා ඒත් මම තරහ නෑ පුතේ මගේ ඇසේ පටකරන් තමයි උඹේ දැස් සුවපත් කළේ ඔය ඇස් දෙක රැකගන්න මගේ රත්තරන් පුතාට තෙරුවන් සරණයි මම ඔයාගේ
ආදරණීය අම්මා පුතාගේ දෙනෙතේ කඳුළු බේරෙන්න පටන් ගත්තා. නමුත් දැන් පරක්කු වැඩි. අම්මා කාලෙකට ඉස්සෙල්ලා පින්වතුනි මිය ගිහිල්ලා. අදත් දරුවෝ මව්පියන් විරූපී කියලා කොපමණ වෙනස්කම් කරනවද? මේ උතුම් දේශනාව සිතට අරගෙන ඔබේ මව්පියන් පනසේ රැකගන්න ඒ උතුම් ප්‍රාර්ථනාව කළ මේ උතුම් දේශනාව ඔබට ඉදිරිපත් කළ මා මස්සැන්නේ විජිත පොඩි හාමුදුරුවන් වහන්සේ.